ඓතිහාසික මිහින්තලය පුදබිමේ පිහිටි කටු සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු අද ආරම්භ කළා. ඒ මිහින්තලාව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. සෑයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට ප්‍රථම විශේෂ පූජාවක් පැවැත්වුණා. අනතුරුවයි ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කළේ. මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් ශ්‍රීමෙවන් ධර්මසේන මහතා සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන්තුළු පිරිසක් මෙම අවස්ථාව සමගින් එක්ව සිටියා. මෙහිදී අදහස් දැක්වූ මිහින්තලාව රාජමහා විහාරාධිපති පූජ්‍යපාද වලවා හැඟුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ. මිහින්තලා පුදබිමේ බොහෝ ගෞරවයට පාත්‍ර වෙච්ච ස්ථානයක් තමයි කටුසෑය පුදබිම. ජූලි මාසයේ 29 වෙනිදා ලක්ෂ 20,000කට යා මුදලක් වැය කරලා මේ වෙනකොට පුදබිමේ සංරක්ෂණ කටයුතු සිද්ධ කරගෙන යනවා. ඒ වගේ මිහින්තලාවේ තිබෙන මේ කටුසෑය මහායාන දහමත් එක්ක, තේරවාදී බුද්ධ දහමත් එක්ක මහායානෙත් එක්ක කැඩුනාට පස්සේ මිහින්තලාවේ ඉදිවෙනවා මේ කටුසෑය සහ ඉදි කටුසෑය. පුණ්ඩරීක සූත්‍ර කියන තඹපත්තිරු තමයි පුරාවිද්‍ය දෙපාර්තමේන්තුව සොයාගන්න ලබන්නේ. ඉන් අනතුරුව මිහින්තලාවට පැමිණ සදැහැතියන් බොහෝ අය දැඩි විශ්වාසයක් මේ චෛත්‍ය රාජන් වහන්සේ පිළිබඳව හැමදෙනාටම සිතක් සාන්තියක් ආශිර්වාද ලැබෙනවා කියලා. රජ දවසෙන් පස්සේ තිබෙන ඒ නැවත විභූතිය ඇති කිරීම සඳහා පුරාවිද්‍ය පාර්මේන්තුවේ මැදිහත් වීමෙන් ඒ වගේම සංරක්ෂණ කටයුතු සියල්ලම සිද්ධ කරනු ලබන්නේ පුරාවිද්‍ය පාර්මේන්තුව මගින්. ඉතින් මේ නිසා අපි විශ්වාස කරනවා මේ පැරණි රජ දවස තිබුණු ඒ නට්ටබුන් වර්තමාන තත්ත්වයට ගන්න බැරි වුණත් ඒ හා සමානව තිබුණා කියන ඒ සැකීර්ලක ස්වභාවය ඉස්මතු කිරීමට මේ කටුසෑය පුදබිමේ ප්‍රාකාර ටික නිර්මාණය කරලා ඒ වගේ මේ පුදබිම ඇතුලේ තිබෙන තවත් නටබුන් රාශියක් තිබෙනවා. ඒවා තහවුරු කරලා අනාගතයේ උදෙසා අපේ ජාතියට දායාද කිරීම සඳහා අපි බලාපොරොත්තු වෙනවා.